දෙන්ගෙන ආතරතුරු සමගින් දැන් ඊළඟට සූදානම් වෙනවා තවත් ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලයක් වෙතට අවධානය යොමු කරන්නට. රටේ තියෙන්නේ එක ප්‍රශ්නයක් නෙමෙයි, රටේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අද දිවයින ප්‍රධාන සිරස්තලයේ ගෙන එන ප්‍රශ්නය මොකක්ද? බද්ද නැතිව වාහන ගන්න මන්ත්‍රීලා සද්ද නැතුව වැඩ. මේ වාර්තාව ගෙන එන්නේ අකිත පෙරේරා විසින්. දෙපැත්තේම අය අත්සනුත් දෙති කියලායි සඳහන් කරන්නේ. දෙපැත්තේම අය එකඟ වෙන තැන් මේ වගේ තැන් තමයි තමන්ට වාසි වෙද්දී. තමන්ට තීරු බදු රහිත වාහන ලබා දෙන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වන විට විශේෂ ලිපියකට අත්සන් ගැනීම ආරම්භ කරලා තියෙනවායි කියලායි මේ වාර්තාවේ කියන්නේ. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහ ඒ සමගින්ම පසුපෙළ සිටින මන්ත්‍රීවරුන් හැම දෙනාම එකතු කරගෙන මේ කටයුත්තට සම්බන්ධ වෙනවයි කියලයි සඳහන් කරලා තියෙන්නේ. මේ ලිපිය සඳහා අත්සන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත් කිරීමේ කටයුතු කරලා තියෙනවයි කියලත් දිවයින කියනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමකදී ඊට අනුමැතිය ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා එම මන්ත්‍රීවරුන්ට දන්වලා තියෙනවලු. එහිදී සජබ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මේ සම්බන්ධයෙන් කරුණු කියමින් පවසලා තියෙන්නේ මෙවැනි ඉල්ලීමකට මන්ත්‍රීවරුන් අත්සන් කිරීම අශෝභන ක්‍රියාවක් බවයි. මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීමට අවශ්‍ය නම් රජයේ නිලධාරීන්ට ලබා දෙන ආකාරයේ යෝජනාවක් ක්‍රියාත්මක කිරීම සුදුසුයයිද හෙතෙම එහිදී පවසලා තියෙනවා. කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා තදින්ම විරෝධය පළ කරලා තියෙනවායි කියලා එලෙස සඳහන් වෙද්දී යමු බලන්න අද දිවයින ඇතුල් පිටුවකගෙන එන වාර්තාවක් තිබෙනවා මේ සම්බන්ධයෙන්. එය රමින්ද මාවතගේ විසින් සම්පාදනය කරන වාර්තාව. ශීර්ෂය මෙයයි, චන්දෙට කලින් මැති ඇමතිවරුන්ට හැදෙන V8 පිස්සුව. නැවගිලුනත් බෑන්චූන් යයි සිතා සිටින මැති ඇමතිවරුන්ට රට වලපල්ලට ගියත් තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය අඩු ලුහුඩුකමකින් තොරව ගත කරන්නට සූදානමින් සිටිනවා. එනම් දුප්පතාගේ වාහනයට බදු පිට බදු ගසා රටේ ජනතාවගේ මුදල් කොල්ලකමින් ඒ මුදලින් තමන්ගේ ජීවිත සුඛිත මුදිත කරගන්නා රටේ පාලකීන්ට තවමත් ඇතිවීමක් වෙලා නැහැ. මේ ඒ කතාව ගැනයි. පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් එළඹෙන මැතිවරණ සමයට පෙර සැප වාහන හෙවත් V8 වර්ගයේ වාහන ඉල්ලා සිටින බව මේ දිනවල පාර්ලිමේන්තු සභාගර්භයේ කතා වෙන අලුත්ම කතාව. තීරුබදු රහිතව මැති ඇමතිවරුන්ට වාහන ලබා දිය නොහැකි නම් වටිනාකමින් අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර ලබා දෙන්නේයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලලා තියෙනවා. පිටරටින් මෙරටට ගෙන එන බීලූණු ගෙඩියේ සිට අල පරිප්පු ආදී සෑම දෙයකින්ම ආණ්ඩුව හිතුමතේ බදු ගසමින් රටේ ජනතාවගේ මුදල් කොල්ල කන විට මේ කියන තීරු බදු වලින් තොරව ලබා දෙන සැප වාහන ඉල්ලා පාර්ලිමේන්තුවේ හඬ නැගීම ගැන දේශපාලඥයෝ ලැජ්ජා විය යුතුයි. දැනටමත් අපේ රටේ දේශපාලකීන් 50කටත් අධික සංඛ්‍යාවක් අප මේ කතා කරන V8 වාහනයේ හිමිකරුවන්. එමෙන්ම ලැබෙන ආරංචි මාර්ග අනුව මෙවැනි වාහන 1500ක් පමණ ප්‍රමාණයක් පසුගිය කාලය තුල මෙරටට ආනයනය කරලා තියෙනවායි කියලත් නොරහසක් කියලා මේ වාර්තාවේ කියනවා. ආණ්ඩුවෙන් දෙන සැප වාහන මෙන්ම වාහනේ හැටියට තෙල්ද දීමට ආණ්ඩුවට සිද්ධ වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඔවුන් ලබන්නා වූ වරප්‍රසාද අතරට වාහන, තෙල්, නිවාස, කාර්ය මණ්ඩල සේවකීන්, ආරක්ෂක අංශ ආදී සැප සම්පත් ලබා දෙන විට මෙරට ජනතාවට සිද්ධ වන්නේ හැමදාමත් දුක් විඳින්නටයි. මෙරට පොදු ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති ආර්ථික අර්බුදය මෙරට දේශපාලඥයින්ටද බලපා ඇති බවට කියන කාරණාව පුදුමයට කරුණක් කියලා මේ ලියුම්කරු මතු කරනවා. තමන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ විශාල මුදල් සම්භාරයක් වැය කර බවත් එසේ වැය කළ මුදල නැවත අය කරගත හැක්කේ වාහන පර්මිට් එක විකුණා ගැනීමෙන් බවත් මේ දේශපාලඥයින් පවසන අනෙක් කාරණාවයි කියලා මේ වාර්තාවේ කියනවා. තවද මන්ත්‍රීවරුන් කියා සිටින්නේ ඉන්ධන මිල අධික වීම නිසා බොහෝ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම වලට සහ උත්සව වලට සහභාගී නොවන බව. රටේ ජනතාව නැති බැරිකමින් අන්ත අසරණව සිටියදී සැප වාහන ඉල්ලා හඬ නගන මේ උදවිය පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙරට ජනතාවට මැවූ වාහන සිහින දැන් මතක
නැති ගානට ඉන්නේ. එහෙත් අපට හැඟෙන්නේ මෙතරම් මුදල් වැය කොට අපේ රටේ දේශපාලඥයින් දේශපාලනයට පිවිසෙන්නේ ජනතා සේවයටමද කියලා මෙල්ලියුම්කරු මෙල්ලිපියෙන් ප්‍රශ්න කරනවා.